අවසන් වාර විභාගයේදී සිය දියණිය විෂයන්වලට ලකුණු අඩුවෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් කනස්සල්ලයට පත් දෙදරු මවක ගෙලවලලාගෙන සිය දිවි හානි කරගෙන ඇති පුවතක් කෑගල්ලෙන් වාර්තා වනවා. මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ කෑගල්ල පොලිස් වසමේ දික්කැල්ල පදිංචිව සිටි ඉරේෂා විතානගේ නම් 28 හැවිරිදි දෙදරු මවක්. අය මීට වසර 10කට පමණ ඉහතදී කොළඹ කොම්පඤ්ඤ වීදිය සිය මිත්තණියගේ නිවසේ සිටින අවස්ථාවේදී බදුල්ල ප්‍රදේශයේ තරුණිය කඳුනාගෙන විවාහ ගිවිසගෙන කෑගල්ල දික්කැල්ල පියාගේ නිවසට පැමිණ වෙනම නිවසක් තනාගෙන ජීවත් වෙමින් සිටි බව පොලිසිය පවසනවා. ඇගේ සැමියා වෘත්තියෙන් පෙදරේරුවෙක්. භාෂා ත්‍රිත්වයම චතුරව කතා කිරීමට ලිවීමට හැකියාව සිය දියණියට තිබූ බවත් පසුව නාවික හමුදාවට බැඳීමට ගිය අවස්ථාවේදී උස සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් හේතුවෙන් දියණියට රැකියාව අහිමි වූ බවත් පියා පවසනවා. පසුගිය 29 වනදා සිය දියණිය අධ්‍යාපනය ලබන කනිෂ්ඨ විද්‍යාලයේ ගුරු දෙගුරු රැස්වීමක් පැවති අතර එම රැස්වීමට මෙම දෙදරු මම ගොස් තිබෙනවා. එහිදී සිය දියණිය පසුගිය වාර විභාගවලට වඩා අවසන් වාර විභාගයේදී විෂයන්වලට ලකුණු අඩුවෙන් ලබාගෙන ඇති බව දැනගෙන ඇති අතර පසුව රැස්වීම අවසන් වී නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසනවා. නිවසට පැමිණ ඇති අය සිය සැමියාට ප්‍රකාශ කර ඇත්තේ සිය දියණිය මෙවර අවසන් වාර විභාගයේදී ලකුණු හොඳටම අඩුවෙන් ලබාගෙන ඇති බවත් එම හේතුවෙන් ඇය ළමා නිවාසයකට යොමු කළ යුතු බවයි. පසුව දෙදරු මව සිය සැමියා සමග යම් වචන හෝමාරුවක් සිදුවීමෙන් පසුව සැමියාට නිින්ද ගිය අවස්ථාවේදී සාරියකින් ගෙලවලලාගෙන තිබෙනවා. පසුව අසල්වැසි පුද්ගලයෙකු සමග සාරිය කපා චීරෝද රතියකින් කෑගල්ල මහරෝහලට රැගෙන ගොස් තිබුණත් ඒ වන විටත් ඇය මියගොස් ඇත. මේ වගේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.